පවුලේ අය හැමෝමකට වෙලා ෂොපින් යන වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවවලදී පුංචි දරුවන්ට එහෙම නැත්නම් ගෙදර ඉන්න අයට එහෙම නැත්නම් හිත මිතුරන්ට මෙන්න මේ කියන හැමෝටම එක එක ජාතියේ දේවල් ගන්න උත්සාහ කරනවා. ඒ අතරින් අපි දන්නවා මේ නත්තල කියන දේ සංකේතවත් කරන විශේෂ සලකුණු දෙන. ඒ අතරින් නත්තල් ගස්, එහෙම නැත්නම් තරු, එහෙම නැත්නම් සීනුව, ඉටිපන්දම් මෙන්න මේ කියන දේවල් අපිට නත්තලත් එක්ක අපේ මතකයට නැගෙනවා. මෙන්න මේ දේවල් ඔස්සේ යම් යම් නිර්මාණයන් වුණත් අපිට දකින්නට ලැබෙනවා. මේ නත්තල ගත්තාම නත්තලේ සිරිතක් විදියට අපි දන්නවා යම් කිසි දෙයක් අපි තවත් කෙනෙකුට තෑගි දෙනවා. ඉතින් ඔබට පුළුවන් ඒ වෙනුවට පුංචි සුබ පැතුම් පතක් නිර්මාණය කරගන්න ඔබේ අතින්ම. ඉතින් විඳිනිය උදෑසනින් අපි මේ සූදානම් වෙන්නේ ඔබේ නත්තලට නත්තල් සුබ පැතුම් පතක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා දෙන්නට. හොඳයි, එහෙමනම් ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අත්කම් නිර්මාණ ශිල්පිනි මානල් ගමගේ මහත්මිය. ආයුබෝවන් ඔබතුමීට සුබ උදෑසන. ආයුබෝවන් සුබ උදෑසන. මානල් මහත්මිය, අපි දානවා දැන් වෙළඳපළට ගිහිල්ලා නත්තල් සුබ පැතුම් පතක් මිලදී ගන්නකොට පොඩ්ඩක් අපිට පොඩා මුදලින් වැඩි ගාණක් වියදම් කරන්නත් වෙනවා. නමුත් මම හිතන්නේ නිවසේ ඉඳන්ම පුංචි දරුවන් එක්ක එකතු වෙලා එමුණ තාම්මල දාතලත් එක්ක එකතු වෙලා මේ වැනි නත්තල් සුබ පැතුම් පතක් නිර්මාණය කරගන්නකොට මම හිතන්නේ අපේ සිතට අමුතුම හැඟීමක් වෙනවා, අමුතුම තෘප්තියක්. එතකොට නත්තල් මේ සුබ පැතුම් පත් අතරින් අද දවසේදී ඔබතුමිය මොන වගේ නත්තල් කාඩ් එකක්ද හදන්න සූදානම් වෙන්නේ? මේක පේපර් ක්විලින් කියන ක්‍රමයෙන් කරන ලද නිර්මාණයක්. ඉතින් ඇත්තටම කිව්වා වාගේ අර තමුන්ගේ අතින්ම කරාම ඒකේ ලොකු තමුන්ට ලොකු සතුටක්, ඒ වගේම ආර්ථික ලාභයකුත් ලැබෙනවා. ඉතින් අනිත් එක පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතාම සුළු මුදලක් මේ සඳහා යන්නේ. නමුත් අපි කඩෙන් මිලදී ගන්නවා නම් ඒ සඳහා අපිට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා, විශේෂයෙන්ම මේ වගේ අතින් හදපු නිර්මාණයක් සඳහා. දැන් අද කරන කාඩ් පැති නිර්මාණය මොන විදිහටද නිර්මාණය වෙන්නේ? ඒකට දැන් අපි දන්නවා විවිධ ක්‍රම ඔස්සේ අපිට කාඩ් පැත නිර්මාණය කරගන්න පුළුවන්. ඔබ කිව්වා දැන් පේපර් ක්විලින් ක්‍රමය අනුව තමයි මේ කාඩ් පැති නිර්මාණය කරන්නේ කියලා. හොඳයි, ඒ සඳහා අවශ්‍ය වෙන කලම නම් මොනවද? අපිට අවශ්‍ය නම් මම පෙන්නමින්ම කියන්න. අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ. දැන් මම පසුබිම සඳහා මේ වගේ බෝඩ් එකක්. ඒක දැන් මම මේ මගේ මේ සාම්පල් එක සඳහා සුදු පාට පාවිච්චි කරලා තියෙන. නමුත් ඒක තමුන්ගේ කැමැත්ත අනුව ඒ වගේ කැමැති එකක් ගන්න පුළුවන්, කැමැති වර්ණය. ඉතින් නත්තලට නිසා නත්තල් වර්ණවලට ගියොත් වඩා හොඳයි. ඒ කියන්නේ මගේ මේ සුබ පැතුම් පතේ තියෙන රතු සහ කොළ මූලික වර්ණ හැටියට. මොකද අපි නත්තල සඳහා ගන්න ඒ වර්ණනේ. ඊට අමතර අපිට අවශ්‍ය නම් මේ වගේ මේ වර්ණ A4 කොළ මේකත් බොහොම සුළු මුදලකට කඩෙන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට දැන් අර A4 කොළ වලින් අපි මෙන්න මේ වගේ සියුම් පටි, මේ වගේ පටි කපා ගන්නවා, කුඩා පටි. මේ සඳහා ඕනනම් අපිට පොඩි මැෂින් එකක් වගේ එකක් තියෙනවා, මිලදී ගන්න පුළුවන්. නමුත් ඉතින් නිතර කරන්නේ නැති කෙනෙකුට ඒක මේ මම පෙන්නනවා මෙන්න මේ වගේ කටර එකක් පාවිච්චි කරලා රූලර් එකක් තියලා මෙන්න සමානව මේ වගේ හීන තීරු කපා ගන්න පුළුවන්. මේ තීරු කපා ගන්න A4 පේපර් එකෙන්, A4 කඩදාසියෙන්. අපිට ඇලවීම සඳහා ගම් අවශ්‍ය වෙනවා. මේක මොනවා හරි ගම් එකක් කමක් නෑ, අර වේලුනාට පස්සේ අවර්ණ වෙන ගම් එකක්, වර්ණය නැති වෙන ගම් එකක්. එතකොට මේ වගේ කතුරක් අවශ්‍ය වෙනවා. දැන් මේ මෙතන අපි මේක මේ හැඩයකට කපලා තියෙනවා. මේ කාඩ් එක තමයි අද කරලා පෙන්නන්නේ. මේක තවත් ලස්සන කරගන්න විශේෂ මේ වගේ වටේ. ඉතින් ඒක අත්‍යවශ්‍ය නෑ, අවශ්‍ය නම් තියෙනවා නම් ගන්න පුළුවන්. කතුරක් ඇත්තටම ලොකු මුදලක් වෙන්නේ නෑ. ඒ කතුරක් අරන් තියාගත්තොත් හොඳයි, එහෙම නැත්තම් නිකන් කැපුවා කියලා කිසිම වරදක් නෑ. දේවල් තමයි අපිට අවශ්‍ය වෙන්නේ, බෝඩ්, අර A4 පේපර්, ගම් සහ තමයි අවශ්‍ය කරන කලමන. හොඳයි, එහෙමනම් අපි සූදානම් කාඩ් එක කොහොමද නිර්මාණය කරන්න කියවලින් පියවර ඔබට කියලා දෙන්න. මූලික වශයෙන් කොහොමද අපි ආරම්භය ලබා ගන්න? ඔව්, දැන් අපි ඉස්සෙල්ල මම පෙන්වුවා සුදු බෝඩ් එක. මේ සුදු බෝඩ් එක අපිට දැන් මේක අපිට කඩෙන් මේ ප්‍රමාණයට මිලදී ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් ලොකු බෝඩ් එක ගන්නත් පුළුවන්. ලොකු බෝඩ් එක අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. දැන් මේ වගේ අරගෙන අපි මේක මෙහෙම දෙකට නමා ගන්නවා. මෙතන ගාඩ සමව තියලා මේ ආකාරයට නමා ගන්නවා. ඊළඟට මම මේකේ දෙවෙනි පියවර පෙන්වන්න. දැන් ඊළඟට මම කියවනේ අපි මේ හැඩ ඇති කතුරේ මෙහෙම කපා ගන්න පුළුවන්.
දැන් මෙහෙම කැපුවම අපිට එනවා හැදී. මම හිතන්නේ ඉවසීම කියන දේ තියෙනවා නම් අපිට සාමාන්‍ය කතුරකින් වුණත් ඔය හැඩය නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා නේද? මේ විදිහටම තුන් පැත්තම මේ කතුර බාම මේ ආකාරයට කපා ගන්න. මේකෙන් අර ඉබේම ඒ හැඩය කැපෙනවා. වැඩි කාල වේලාවක් අරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙවැනි කතුරක් භාවිතයෙන් ඔබට කාඩ් එකේ නිර්මාණයේ පුංචි වෙනසක් කරගන්න හැමදෙයක්ම අපිට මේ වගේ එනවා. ඒක බොහොම සීරුවට අර ඒක සමවරගෙන කපා ගන්න ඕනේ. දැන් මේක වෙන තියෙනවා ඒ වගේ මේ අපි මෙහෙම කපලා තියෙනවා. ඊට අමතරව රතු වර්ණ পেපර් එකක්. අර ඉස්සෙල්ලා මම පෙන්නපු එකේ රතු වර්ණ পেපර් එකක් මේක මෙහෙම අර කතුරෙන්ම කපලා මේ ආකාරයට අලවගෙන තියෙනවා. මේක අලවලම ගෙනාව මොකද අපිට වෙලාව ඉතුරු වෙන නිසා. දැන් ඊළඟට අපි මේ නත්තල් ගහ. මේ නත්තල් ගහ තමයි දැන් අපි නිර්මාණය කරගන්න යන්නේ. මේක තමයි අපේ සුබ පැතුම් පත. මේ ගහ අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා බලමු. ඒ සඳහා මම කලින් පෙන්නුවා වගේ මේ වගේ අර A4 paper එකේ මේ වගේ කුඩා තීරු අපිට දැන් කුඩා තීරු දැන් අපිට විවිධ ප්‍රමාණෙන් ලබා ගන්නට අවශ්‍ය නම් මේ දේවල් කොහොමද සයිස් එක වෙනස් කරලා අපිට කාඩ් එකේ ප්‍රමාණයට අනුව මේ දේවල් වෙනස් කර ගැනීම හැකියාවකුත් තියෙනවා. මේකේ දැන් මේක සාමාන්‍යයෙන් අඟල් කාලක් ගන්න පුළුවන් සෙන්ටිමීටර් භාගි ගන්න පුළුවන් අටෙන් එක ගන්න පුළුවන් අටෙන් දෙක ගන්න පුළුවන් ඒ වගේ. ඒකේ මේක නියමිත මිම්මක් නැහැ. නමුත් දැන් අපි කරන නිර්මාණය සඳහා යම් මිම්මකට ගන්නවද සියල්ල මේ මිම්ම වෙනවා. දැන් අපිට මැනලා වගේ කැමන් කියලා පටියක් තියලා ඒ සමානව ගත්තොත් තමයි වඩා සුදුසු. හරි. දැන් මේ තීරු භාවිතාවෙන් අපි කරගන්නේ ඒකමත් ලස්සන හුරු බුහටි නැත්තම් ගහක් නිර්මාණය කරගන්න එක. පේපර් ක්වීලින් ක්‍රමය භාවිතයෙන් කොහොමද ඔක කරගන්නේ? දැන් මම මේකත් පොඩ්ඩක් පේනවනේ. දැන් මේ වගේ මිලදී ගන්නත් මෙහෙම කපපු පටි මිලදී ගන්න තියෙනවා. ඒ වුණාට ඉතින් අපි මෙහෙම තමුන් කපලා ගත්තොත් ඒකට අර විශේෂ මුදලක් වැය වෙන්නේ නැහැ. දැන් ඊළඟට අපිට මෙතන ටූල් එකක් අවශ්‍ය වෙනවා. දැන් මෙතන මම ටූල් දෙකක් ගෙනල්ලා තියෙනවා. මේකේ මේ ටූල් එකේ මෙතන ප්ලාස්ටික් මේක යකඩ. නමුත් අපිට මේ දෙකම මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දැන් ටූල් එකක් නැති කෙනෙකුට අපි හිතමු ටූල් එකක් කොහෙත්ම නැහැ නම් අපිට පුළුවන් ටූත් පික් එකක් කොන පොඩක් අතුර මේ වගේ පිහිතලයක් වගේ එකකින් කපලා ඒකට මේ පේපර් එක දාලා උතා ගන්න. මොකද මේ පේපර් එක මෙහෙම දාලා උතා ගැනීමක් කරන්න ඕන. දැන් මම හිතන්නේ අපි ඒක පැහැදිලිව පෙන්නුවත් හොඳයි. කොහොමද මේ මෙන්න මෙහෙම මේ ටූල් එකේ මේ වගේ මේ පොඩි මේ දෙක මේ කඩදාසිය පටිය රිංගවා ගන්න පුළුවන් හිඩසක් තියෙනවා. ඊට පස්සේ මම මෙහෙම රිංගවාගෙන ඒක තමයි මම කියන්නේ මේ අපි ටූත් පික් එක ටික ඒක ඒ වැඩේම කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මෙහෙම තියලා මේක ඔතා ගන්නවා. ඉතමත් සියුම් ආකාරයේ හිමින් මෙහෙමයි මේ වගේ වැඩ ඉතින් හරි පරිස්සමෙන් වෙලාව අරගෙන කරගන්න ඕනේ. දැන් අපිට කොච්චර විතර ප්‍රමාණයක් අවශ්‍ය නැද නත්තල් ගහ සම්පූර්ණයෙන්ම නත්තල් ගහට අපිට ඒ නත්තල් ගහේ ප්‍රමාණය ඕන. දැන් අපිට ඉතාම කුඩා නත් අපි හරි ඉක්මනට කරගන්න ඕන නම් මේකෙන් පොඩ්ඩක් අරගෙන පොඩි නත්තල් ගහක් අරගන්න. ඔබ අද මේ දැන් අපි මේ පෙන්වන කාඩ් එකට කොච්චරක් විතර ප්‍රමාණයකට 25ක් 30ක් වගේ ගිහිල්ලා තියෙනවා. දැන් මේ වගේ අපි මෙහෙම රෝල් හදා ගන්නවා. දැන් මේක අපි දැන් මෙහෙම ගලවලා ගත්තා ටූල් එක. දැන් අපිට මේ වගේ මෙහෙම නෝමක් තියෙනවා.